පාදන්න මේ සාක මේ කතාව මහකරාට පසුව අප වෙත බොහෝ දුරට ගා අප වෙත එල්ල කරන්න හදන චෝදනාව තමයි 1988 මම දන්න මේකෙන් පසුව බොහෝ අය ඒකයි මම නැවත කියලා යන්නේ එක 88 ඇති වී තිබෙන සිවිල් යුද්ධය පිළිබඳ බොහෝ කරුණු කියන්න පුළුවන් ඇති වී තිබෙන සිවිල් යුද්ධය ඒ සිවිල් යුද්ධය කෝපපාතක නිර්මාණය වුණා නෙවෙයි අපිව මර්ධනය කරලා 1978 අපරාධ යුක්ති විනිශ්චය කොමිස සභාව අහෝසි වුණාට පසුව අපේ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවෙන් එළියට ආවා අත්අඩංගුවෙන් එළියට ආවට පස්සේ නැවත අපේ පක්ෂ ශක්තිමත්ව වැඩ කරමින් තිබුණා විශේෂයෙන්ම 1978 එන ලද අතුරු මැතිවරණ වලට අපි තරඟ කරා පානමඩුවේ අතුරු මැතිවරණේ ඒ වගේම හොරෝපතාන ආදී අතුරු මැතිවරණ හතරකට අපි තරඟ කරා ඒ විතරක් නෙවෙයි 1981 සංවර සභා මැතිවරණයේදී 1981 සංවර සභා මැතිවරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වර්ජනය කරන වෙලාවකදී ජනතා විමුක්ති පෙරමුණ අපි තරඟ කරා 81 සංවර සභා මැතිවරණයේදී දිස්ත්‍රික් නියෝජිතයන් 13 දිනක් අපිට තෝරාපත් කරගෙන මේ හැකියාව ලැබුණා අනතුරුව ජයර් ජයවර්ධන කලගඩි ලාම්පු සෙල්ලමගේ අනතුරුව ජනාධිපති වරණේ ආවා ජනාධිපති වරණේදී අපේ පක්ෂ අපි අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණා අපි ප්‍රජාතන්ත්‍රවාදී කරේ හැමදාමත් විශ්වාස තිබු මිනිස්සු එතනින් අතර නොවි ජයර් ජයවර්ධන කලගඩි ලාම්පු සෙල්ලමක් ගැනලා ඡන්ද කල් දැම්මා රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කරගැනීමට තිබුණ අයිතිය බිඳහිලුවා ඒ බිඳහිලීමේ ප්‍රතිඵලයට එරෙහිව අපි අධිකරණයට ගියා එදා අධිකරණ හමුවේ ජනාධිපති වරණය ඒක ඉතාමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණය ඒ මැතිවරණ කිසිසේත්ම සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් නොවන බව අපි අධිකරණයට ගිහිල්ලා කිව්වා ඒකේ ප්‍රධාන විත්තිකාරය බවට ප්‍රධාන පැමිණිලිකාරයෙක් අපේ පක්ෂයේ ඒ ඡන්ද විභාගෙම තිබුණා අපි විශ්වාස කරනවා එතකොට හිටු මැතිවරණ කොමසාරිස්තුමා චන්ද්‍රානන්ද සිල්ල මහත්මේ ඔහුගේ ජනාධිපති වරණ පිළිබඳ මැතිවරණ ජනමත විචාරණ පිළිබඳ මැතිවරණ වාර්තාව කියවන්නේ ඒ වාර්තාව එක්කන එතෙක් සිදු දූෂිතව මැතිවරණයකට අවශ්‍ය නිදකඩ සකස් වී තිබුණු බව ඉතා හොඳින් මේ මැතිවරණ ඒ වාර්තාව පෙන්눔 කරලා තිබුණා අපි කොයි පැත්තද හිටගත්තේ අපේ දත්තට ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත අපිට වඩාත් යෝග්‍ය අපි වඩාත් විශ්වාසතමන්නේ අපේ අදහස් අපේ අරමුණ ජනතාවත් එක්ක සංවාදයක විරුද්ධ කර දේශපාලන ව්‍යාපාරයක් අපි නමුත් එදා ජයර් ජයවර්ධන තමන්ගේ දේශපාලන බලවමනාව වෙනුවෙන් 1983 කළු ජූලිය නිර්මාණය කරා අපි කිසිසේත්ම කළු ජූලියට සම්බන්ධ වෙච්ච ව්‍යාපාරයක් නෙවෙයි එදා සිරිල් මැතිවුලා ඇතුළු ජාතිවාදී කණ්ඩායම් ගිහිල්ලා හෙට්ටි වීදියේ ගිනි තියලා විශාල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයකට එක්සත් ජාතික පක්ෂ අවතීර්ණ වුණා දෙමළ බොහෝ අය අපි අපේ පක්ෂ ගෙවල් වල ආරක්ෂා කරගත්ත තලේ දන්නවා රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා දන්නවනම් තලව කැලේ ඒ දෙමළ ජනතාව හිටියේ සිංහල අපේ පක්ෂයේ සහෝදරුන්ගේ ගෙවල් වල අපි එදා ජාතිවාදයට රහිව ජාතිවාදී යුද්ධයේදී ජයර් ජයවර්ධන තමගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇකිලීම වෙනුවෙන් ගෙනලා ද යුද්ධයේදී ඒ ඒ භීෂණයේදී ඒ ඒ ඒ කළු ජූලියේදී අපි එදත් පිනිහිටි ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේ හැබැයි අපේ පක්ෂ තහනම් කරා තහනම් කරාට පස්සේ අපි අපේ උරුසමිත ව්‍යාපාරය අපේ තහනම ඉවත් කරන්න කියලා නඩුවක් දැම්මා අපේ උරුසමිත ව්‍යාපාරය තහනම් කරා අපිට නඩු කියන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැ අපි ඇමිනිස්ට්‍රි ඉන්ටර්නැෂනල් වැනි ජාත්‍යන්තර සංවිධාන වලට අපේ පක්ෂ තහනම ඉවත් කරන්න කියලා හැබැයි අපේ පක්ෂ තහනම ඉවත් කරේ නැහැ ඉවත් කරනවා වෙනුවට අපේ පක්ෂයට මර්ධනය ගෙනාවා 1984 තමයි මාතර දිස්ත්‍රික්කේ පළමු සහෝදර අපේ ඝාතනය කරන්නේ 1984 දී අපි අවියකට අතවත් තියලා නැති කාලයක් අවියක් ගැන කල්පනාවත් නොකරපු කාලයක් 1984 දී අපේ පක්ෂේ සහෝදරෙක් මාතර දි ඝාතනය කරනවා අනතුරුව අනුරාධපුර දි ඝාතනය කරනවා දැන් මොකද දියත්වෙමින් තිබුණේ එක්ක මේ මර්ධනය හමු අපි අපේ දේශපාලන අත්තරින්න ඕන හැබැයි අපි අපේ රටේ දේශපාලන තෝරාගෙන තිබෙන්නේ කවර හෝ මර්ධනයකට කවර හෝ බියගැන්වීම වලට අත්තරන දේශපාලනක් නෙවෙයි අපි තෝරාගෙන තිබෙන්නේ කවර මර්ධනයක් හමු හරි මේ රටේ පොදු ජනයාගේ වමනාව වෙනුවේ දේශපාලන කරන ව්‍යාපාරය එවැනි තහනම් කිරීමේ මැදියේ අපි අපේ දේශපාලන කරගෙන ගියා අපි අත මර්ධනය එල්ල වුණා අපිට අපි තාමත් නිශ්චිත සම්දිස්ථානයකට ආවා එක්ක අපි දේශපාලන අත්තරින්න ඕන එක්ක මේ මර්ධනයට මුහුණ දෙන්න ඕන මොකද්ද අපි දේශපාලන ව්‍යාපාරයකට කරන්න ඕන අපිට හැරේ සතුරන් කල්පනා කරන අපිට අපේ දේශපාලන අත්තරින්න කියලා අපි දේශපාලන අත්තරනම වෙනුවට අපි තෝරාගත්තු මාවත තමයි අපේ ඒ වෙලාවට අපේ නායකින් තෝරාගත්තු මාවත තමයි මර්ධනයට රිව දේශපාලන කරන්න ඕන අපි අදත් එහෙමයි කවර මර්ධනයකට රිවවත් බොහොය රාජපක්ෂගේ ගෝඨාභයගේ මර්ධනයට රිව ඇකිලිලා ඉන්නකොට කැබිනට් මණ්ඩලවල මීට් නැතුව ඉන්නකොට එළියට ඇවිල්ලා පඹයින් වගේ අත උස්සනකොට ඒකට එරෙහිව අපි මර්ධනයට එරෙහිව කටයුතු කරපු දේශපාලන ව්‍යාපාර අදත් එහෙමයි හෙටත් එහෙමයි එනිසා මම මහතුරුන්ට කියන්නේ මා මේ කියන කතාවට නැවත නැවත උත්සාහ කරන්නේ ඕගොල්ලෝ 88-89 ගහලා දාන්න ඒ ලාභ දේශපාලනට යන්න එපා ඒක ඉතිහාසයක් ඒ ඉතිහාස පිළිබඳ සංවාදයක් ඕන නම් අපි ගැඹුරින් ඒ සංවාදය කරමු අපි ලෑස්ති එවෙන ගැඹුරු සංවාදයකට 1988-89 ගැන අපිටත් අපේ කාර්යභාරය පිළිබඳ අපිට ඇගැයීමක් තිබෙනවා ඒ වගේම අපිට අපේ කාර්යභාරය පිළිබඳව යම් අතපසුවීම් පිළිබඳ ඇගැයීමකුත් අපිට තිබෙනවා එහෙම ඇගැයීම් කර දේශපාලන ව්‍යාපාරයක් කරා අවසානයේ දේශපාලනේ සන්නද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වුණා අපි මර්ධනය කරන්න එනවනම්
මර්ධනයට එරෙහිව අපි අවිගත්තා. ඒක ඇත්ත. රටේ සිවිල් යුද්ධයක් නිර්මාණය වුණා. මාව් සේතුන් කියලා කියනවා. මාව් සේතුන් සහෝදරය කියලා කියනවා. යුද්ධයක් කියලා කියන්නේ රාත්‍රි භෝජන සංග්‍රහයක් නෙවෙයි කියලා. ඒක ඇත්ත. යුද්ධයකදී ආරාධනා පත්‍ර ගහලා හොඳ ඇඳුමින් සැරසිලා එන්න කියලා දිලිසෙන බල්බ් දාලා පාටියක් නෙවෙයි. යුද්ධ කියන්නේ සිදු නොවන දේ සිදු වෙනවා. අපි අතෙන් සිදු වී තිබෙනවා. ඒ පිළිබඳ අවංක කනගාටුවක් සහ අවංක වේදනාවක් අපිට තිබෙනවා. හැබැයි අපි ඒ වගේ පශ්චාත්තාප වෙමින් ඉන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි අපේ අත්තරදීම් තේරුම් ගන්නේ ඒව නිවැරදි කරගැනීමේ දිශාවෙන්. අපි අත්තරදීම් නිවැරදි කිරීමේ දිශාවෙන් තේරුම් ගත්තා. 1994 න් පසුව මේ 2014 94 න් පස්සේ මේ අවුරුදු 23ක කාලයක් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද දේශපාලන ප්‍රවාහය ඉඳලා තිබෙනවා. අපේ සෝදුරු ගන්නව ඝාතනය වුණා. ඔබතුමාට මතකයි එස්.පී. සානක මහත්මයාට විශේෂ මතක තියෙන්න ඕන. කිරිලපඬි පහර දීලා රොසාන්ටාන සුචම්මික සුදන්ත සෝදරයව ඝාතනය කරා. අපි අවියවද අතර ගන්න ගියේ නේ. අපි ගල් කැටයක් අතර ගන්න ගියේ නේ. එතන නතර වුණේ නෑ. මාතලේදී උද්ඝෝෂණයකට වෙඩි තියලා කුරුණෑගල අපේ සිරිදේව සෝදරය ඝාතනය කරා. අපි ගල් කැටයක් අතින් ගන්න ගියේ නේ. ඒ විතරක් නෙවෙයි අම්බලන්තොටදී සජින් වාස්කේ මැරේ යොදවලා අම්බලන් ගොඩදී අපේ නයිනි වවුදු සහෝදරයව ඝාතනය කරා. එකපල බස්රාහිර පළාත් සභා මැතිවරණයේදී ගම්පහදී ආණ්ඩුවේ මැරයන් යොදවලා පිස්තෝලෙන් වෙඩි තියලා අපේ නන්දන බාලගේ සහෝදරයව ඝාතනය කරා. අනුරාධපුරයේදී දෙදෙනෙක් ඝාතනය කරා. 2020 න් පසු කාලෙදී එනිසා මේ වෙනකොට මේ මැතිවරණ වේදිකා මැතිවරණ තලයේදී මේ ප්‍රජාතන්ත්‍රවාදී තලයේදී අපේ සහෝදරව 6 දෙනෙක් ඝාතනය කළා කියන ඕගොල්ලෝ කටුව නැති මේ නලින්ද ජයති සහෝදරයා අමතමිට වේදිකාවේදී මැරේ යොදවලා වෙඩි තියලා අපේ හිතවතුන් දෙදෙනෙක් ඝාතනය කරා. හැබැයි අපි මෙරට ගල් කැටයක්වත් ගත්තනේ දිස්මාල් ව්‍යාපාරයක් මතක තබා ගන්න. දිවුලම් පිටියේ අමරෙලා යොදවලා ඝාතනය කරේ. එනිසා අපි මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇතිතරම් ජීවිතවලින් වන්දි ගෙවපු ඇතිතරම් බෙතකෑම් වලට ලක්ුණු දේශපාලන ව්‍යාපාරය. එනිසා මම මේ මහතුරුන්ට කියන හැමදාමත් අපි කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරුණක් කතා කරොත් 1988 89 ගැන මතක් කරන නිසා මම ලෑස්ති දවස් දෙක තුනක විවාදයක් ගන්න මේකෙදි. 88 89 ඉතිහාසයේ ගොඩනැගුණු ආකාරය ඒ ඔක්කොම පිළිබඳව අපිට අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි අපේ නිවැරදි දේ වගේම අපේ වැරදි දේත් අපි පිළිගන්න පසුළු බටන වෙන ව්‍යාපාරය. ඒ නිසා තමයි මම ප්‍රවේශයක් ගන්න අනිවාර්ය ලෙස මම ප්‍රවේශයක් ගන්න අනිවාර්ය සමග මේ සාකච්ඡාව දියත් වෙනවා මේ ඉතිහාසයත් එක්ක.